දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිශෂන් ටෙලිවකිය දැන්ටිවිෂන්ටෙිවයා. දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසිටකේල කියමනක් තිබෙනවාන්නේ නේද. ආංගේ කියමන මතක් කරමින් අද තුන් සිය අනු එක්වැනි ටෙලිවකිය ආරම්භ කරන්ටයි මේ සූදානම. ඊයේ මේ පාර්ලිවේන්තුම කාලගෝට්ියයක් වුණනාා ඔව පාරිමේන්තුම කාලගෝට්ටයක්. පාර්ලිමේන්තු විවාද. ඒක ඇනෙ මේ බුද්ධිමතුන්ගේවාග් සංග්‍රාම බලන්ට හන්ට යමක් ඉගෙන ගන්ට එන පොඩි එවුන් ගැලරියෙන් බැහැලගේ. අනේ අපොයි රටටගිය කලක්කේලා හිතාන විය යුතුමයිනේද? ම්මයි තාත්යිගේ ඇතුළේ ගහගන්නකොට කුණුහබ්බ කියාගන්නකොට බැන අඩගහගන්නකොට නේද ඒවා දකින දරුවන් හැදයි කියලා විශ්වාස කරන්ට අමාරුයි. හැබැයි ඉතින් ජම්මයට වඩා පුෘද්ධලක මිනිස්සුන්ගේෙන් මීට වඩා කුමක් නම් බලාපපුරොත්තුවෙන්ටද කියලා නේද. ඒකමාරයිතිං මේ තලවපපුරලා මුම් බලාපොරොත්තුවෙන්ටත් බෑන කියලා ඕන් එහෙනංඉතිං අපි මතක් කලා හොඳේ දැන් අද ආයේ විදුලි බිලේහි කියළ දැම්ම. ... හயானන විදුලිපිලත්තෙක්ක සියල්ලු මේ විදුලිය ආශ್්‍රිද නිෂ්පාதන मिल, ඉහලයානවා ඒහඒ වලක්වන්ට අර බන්දුල නිතර කියන සකරෑගේ පුතාාව වහිමටවත් දැම් බැරි බවතමයි පේන්නේ. තැන් අපි බලමු ඇත්තටම මේ ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ පොහොට්ටු නඩයට සත්ත පහකවත් ගානක් තිීෙනවාද කියලනේද. නැහැ. සත්ත පහක්වත් ගානක් නෑ. දියවන්නාවේ ඉන්න උඳලගේ බඩ තඩි වෙනවා මිස පටි තදවෙන්නේ නෑ. නමුත් ඒකට අපේ බඩ දැන් ඉන්නට ඇවිත්. ඉන්න පටිය බෙල්ලට වැටන්න ඔන්න මෙන්න නේද. හාල් ඇටේඉදලා මිල ඉහලයි. ජලබිල ඉහලයි. විදුලි බිලදැන් ආයේ උඩ ඇරයා. ඉන්දනමිලත් ඉහල දැම්මා ගෑස් මිල්ල ඉහල දැම්මා. තුන්වේල කන්න නැතුව මිනි සුද්දුක් ඉඳෙනවා. මහ උන්දල ලෝකෙ වටේ රට සවාරියානවා. ඒගිල්ල කතා කරන්නේෙත් හන්න පම්පූරි හරිද මෙිහි කානුබෝක්කු උතුරනවා එක වැස්සට යට වෙනවා එෙම රටක් මේක. එවනට හටේ තියෙන්නම මේ මහාපරිසර විශ්වවිද්‍යාල හදන්ට හොඳේ රටේ ජනගානය මිලියන විසිධකයි දසම එකයි හයක් ඒක ඇනෙ දළ වශයෙන් දෙකෝටි විසිලක්ෂයක් විතර වෙනවා. ඒ ජනගහනින් සියට පනස් පහයි දසම හතක්ම අවධානම් ආර්ථික මට්ටමක ඉන්නේ සියයට පනස් පහයි දසම හතක් හොඳේ අවදානම් ආර්ථික මට්ටමකකිෙන්නේ කවු්ද කියන්නේ අපි නෙමේ කියන්නෙ හොඳේ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන නිකුත් කළ නවතම වාර්තාවෙ තමයි ඔවුන් ඔය ගනං හිලාඋටක තියෙන් නිහරිය මෙ තත්ත් යට තෙ පෙන්වලදීලා තියෙනවා මෙරට සෑම පුද්ගලීන් දහ දෙෙනෙකුගෙන්ම හය දෙනෙක්ගේ ආර්ථිකය අවදානම් කියලා හරිද ඒ කියන්නේ දහ දෙනෙක්ගෙන් හය දෙෙනෙක්ගේ ජීවිතය අවධානමට වැටලා අවසන් ගමේ මිනිස්සුන්ගේ හරිද මොනොහර ෝය කොස්ගෙඩියක් පොල්ගෙඩියක්ත් දෙෙල් ෙඩියක් කඩාගෙන කාලා ඉන්ට පුලුවන් කෙල විශ්වාසකරපු ගමේ මිනිස්සුන්ගේ ආර්ථික්‍යතුන් සි සිට අසූ දෙකින් අවධානමකට වැටිලා සිට අසූ දෙකින් හොදේ දැනට පුද්ගලීන් දස දෙනකුගෙන් හය දෙනෙකුගේ ආර්ථිකය අවදානම්බනාට ලබන අවුරුද්ධ වෙනකොට මේතත්වේ සෑම දස දෙනෙකුගෙන්ම අට දෙනෙකු දක්වා වැඩිවෙන්ට පුළුවන් කියලා ඔෙක්සත් ජාතින්ගේ සංවර්ධන වැට සටහනේ විස්සයි විසි දෙක විශසයි විසිතුන වාර්තාවේ ඔවුන් සඳහන් වෙන හොඳේ දැන් අස්වැසුම දෙනවාකි වූහම ඊට අයිතුුම් කළ සංඛ්‍යාව විතරක් ලක්ෂ තිස්හත පැන්න හොඳේ ඒකි නුත්තාම අස්වැසුම ලැබිලතියන්නේ ලක්ෂය කොළහකටත් අඩුවේ හಂದේ दुපපත්කමත් දේශපාලනೇ ඇතුलेೆ, குුසගින්නට දೇශපාලනේ, පාට තවරලා සල්ලිකයක් හරි දෙන්න හදන නිසා අස්වැසුම දැන් අවුල් ජංජාලයක් කලා නේද ජංජාලයක්ම වෙලාගෙහිල්ලා තියෙන්නේ. අපේ මේ මාර අත්ති පන්්ඩිත දේශ පාලක් නින්ටික අත්ති පන්්ඩිත හොඳේ ඉතිහාසේ පුරාම දුප්පත්කම නැතිකරන්ට මාරෝ ව්‍යාපෘති හඳුන්නල දුන්නන්නේේ නේද. ඔක්කොම ෆෙල්. ඔක්කම ව්‍යපෘතිෆේල් අද රටම දුපත්. ආ ප්‍රේමදාස යුගේ ජන සවියගෙනාව. චන්ද්‍රකායුගේ නම වෙනස් කරලා සමුෘදියයගෙනවා නේද දැ. අවරුදු විසි නමයක් න සමෘදධ්‍ය රම්භ කර ම් හොද. අවුරදු විසි නමයක්. අදත් සමුෘදියෙන් ගොඩගිය පවුලක් පුළුවන්න්නන් හොල පෙන්වට පහුගේ අවුරුදු හතර තුළ සමෘද්ධිලාබින් සවිබලගැන්වීමට විතරක් හොදේ සවිබල ගැන්වීම කියන මේ වැඩ සටහන් සඳහා රුපියල් මලියන එක්දාස් දෙසිිය හැටක් වැය කරලා තියෙනවා අර්ද මොන්න සවිබලගැන්නීමම්ද ජාතික විගනක වාර්තාවට අනුව සවිබලගන්නපු පවුලක් නෑ හොඳේ ඇත්තටම සමුෘද්ධිය තුළ පවුල්වලට පනදීලා නැගිට්ටන්ට බැරුුණියයි මේ ස්වස වගේ තමයි මොකක්ද හේතුව දේශපාලනී කරණය කරලා පාට තවරල තමයි වැඩි පටන්ගන්න හොදේ චන්දගන්න දුප්පත්කම පවත්තගෙන යනවා දෝකට ගැන්නේ දුප්පත්කම චන්දය වෙනුවෙන් මන්ටේන් කරන පාලකෝ්ටිකක් දැන් මේ සියල් විනාශයන් හමුවේ අයින්සක රෝගියාවත් මරාගෙන කන ඒ මළමිනියෙනුත් සල්ලිවාගෙන කන්න නින්දිිත තුච්ච දේශපාලක්නින් සහ නිලධහරින් සට්කක්නේ ඉන්න නේද දැන්ඒකට හොඳම උදාහරණේනේ ගහපු කො ැියකු නැති හදදපුර් රට්ටකුත් නැති නේද ගෙනා පුන්දකෙනෙකුත් නැති අස් සංකරපු මිනියෙකුත් නැති හැබැයි සල්ලිදීල තියෙන නද අර ොක්දුවර ඉමියුණනෝ ගලොබියෝලීන්ද මකක්දක කියන බෙත නේද ලැජ්ජාව ගෑවි ලවත් නැති තුච්චකම්බභ හොර ටිකක් හොඳේ අලුත්ම විගෙනක වාර්තාවට අනුව මෙරට ළමාජනගහනයේ මතකතියාගන්න එක් ළමා රෝග ඇඳකට දරූ හත්සේ විසිහත රක්කින්න්න රටක් හොඳේ එක් ළමා රෝග ඇඳකට දරූහත් සේ විසිහතරක් කියන්න රට කර මේ ගාසා යිශ්‍රරයිල් ගැටමිුවත් ඇඳකට එහෙම දරුවනෑ. හොඳේ මේ ඒ තර්මටම මේරට දියුණ කරලා. සංවර්ධිත රාජයක්නේද. මතකතියා ගණඩුකු මේක මේ හොරුන්ට හරිද දෙගෙන් දිගටම මේ ජාතියේ හොරුන්ටම රට දුන්නොතුන් විස්්සයි හතලිස් සටේදිනෙ මේ තිහයි හතලි සටේදිී. ඕ තිහයි හතලි සටේදිවත්න් මේ රට දියුණු කිරීම විහිළුවක් කියලා ඕවුන් අදටෙලිවැැකය මතක් කරනවා.